ඔයාගේ පොඩටත් ඉංග්‍රීසි වලින් කතා කරන්න අමාරුද? නැත්නම් බබාට ඉංග්‍රීසි වලින් කතා කරද්දී පැටලෙනවද? හැම කෙනෙක්ම කැමති තමන්ගේ ළමයි දවසක ජීවිතේ ලොකුම තැනකට යනවා දකින්න. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ළමයින්ට පුංචි කාලේ ඉඳන්ම හරියට උගන්වන්න ඕනේ. විශේෂයෙන්ම අද කාලේ ඉංග්‍රීසි නැතුව මොකුත් කරන්න බෑයි කියලා අපි හොඳටම දන්නවා. හිතන්න දැන් මෙහෙමනම් අපේ ළමයි ලොකු වෙනකොට තව අවුරුදු 10කින් 15කින් කොච්චර ලොකු තරඟයක් තියේද? ඉතින් අපේ දරුවන්ට අනාගත ජීවිතේ ජය ගන්න දෙමෝපියෝ විදියට දැන්ම ඉඳන් අපි උදව් කරමු. ඊළඟ වීඩියෝස් වලින් අපි බලමු පොඩි අයත් එක්ක කතා කරන්න නිතර ඕනෙ වෙන සරල හැබැයි අත්‍යවශ්‍ය ඉංග්‍රීසි වාක්‍ය මාලාවක්. දැන් අපි මේ වීඩියෝ එකෙන් බලමු පොඩ්ඩන්ට ඉංග්‍රීසි හුරු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් නමයක් මොනවද කියලා. Number 9. Talk in English at home. ඉතින් අපේ රටේ මව් භාෂාව mother language එක ඇවිත් සිංහලනේ. අපි ඒ වගේම අපේ දරුවෝ ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ සිංහල කතා කරන වටපිටාවක. පුංචි අය ගොඩක් වෙලාවට දේවල් ඉගෙන ගන්නේ එයාලගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි නැත්නම් ගෙදර ඉන්න අයගෙන්. ඉතින් එයාලට වැඩිපුරම ඇහෙන දේ තමයි එයාලා කතා කරන්නේ. එයාලා හරිම කැමති ලොකු අයව අනුකරණය කරන්න. ඒක අපි අත්දැකීමෙන්ම දන්නවා. අපි ජීවත් වෙන දේවල් එක්ක අපිට සේරම වෙනස් කරන්න බැරි වෙයි. හැබැයි අපිට අම්මා හෝ තාත්තා විදියට කරන්න පුළුවන් ලේසි දෙයක් තියෙනවා. ඒක තමයි බබත් එක්ක දවසේ කතා කරන්න ඕනි වෙන පුංචි පුංචි දේවල් අපි ඉගෙනගෙන එයත් එක්ක කතා කරන එක. Number 8. Read books together. දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන බබත් එක්ක ඔයා ඉංග්‍රීසි කතන්දර පොත් හයියෙන් කියවන්න. ශබ්ද නගලා කියවන්න. පොඩි බබාලා ගොඩක් ආසයිනේ කතන්දර, පාට පාට පින්තූර තියෙන පොත්වලට. ඉතින් කතන්දර වලින් අපිට පුළුවන් බබාට ඉංග්‍රීසි වචන, sentences ලේසියෙන්ම මතක තියෙන විදියට උගන්වන්න. Number 7. Sing and dance. ඉතින් YouTube එකේ නැත්තම් CD වලින් අපිට ඕනි තරම් පුංචි අයගේ ඉංග්‍රීසි සින්දු හොයාගන්න පුළුවන්. බබත් එක්ක ඔයාටත් මහන්සි වෙලාවට ඔයාගේ මහන්සි කතේ යන්න පොඩ්ඩක් ඉංග්‍රීසි සින්දුවක් දාලා එයත් එක්ක ඩාන්ස් කරන්න. ඉතින් මේකෙන් බබාට වගේම ඔයාටත් සතුටු වෙන්න පුළුවන්. අපිටත් අනිත් දේවල් වලට වඩා සින්දු වල පද ඉක්මනට මතක හිටිනවනේ. ඉතින් බබාට වගේම ඔයාටත් ඉංග්‍රීෂ් ඉගෙන ගන්න මේක හොඳ ක්‍රමයක්. ඊළඟ කරුණ තමයි look at the pictures. පින්තූර බලන්න. අපේ පොඩි බබාලා නිදාගන්න කාමරේ අපි එක එක සත්තුන්ගේ මල්වන එක එක විදිහ පින්තූර අලවනවනේ. ඉතින් අපිට හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේ පින්තූරවල තියෙන දේවල් ගැන බබාට කියලා දෙනකොට ඒ වගේ නම් ඉංග්‍රීසි වලින් කියන එක. ඔයා මේ විදියට දිගටම ටික දවසක් කරනකොට බබාට නිකම්ම ඉංග්‍රීසි වචන මතක හිටිනවා. පස්වෙනි කරුණ තමයි watch learning videos. ඉංග්‍රීසි උගන්වන වීඩියෝ බලන්න. ඉතින් ඔයාට ඉන්ටර්නෙට් එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අද කාලේ ඕන තරම් මූලාශ්‍ර තියෙනවා. ඔයාට ඉන්ටර්නෙට් එක ෆෝන් එකක් විතරයි මේකට ඕනේ. YouTube එකේ ඕන තරම් education videos තියෙනවා. ඉතින් බබත් එක්ක එයාටත් ඇහෙන්න මේ videos ඔයාට බලන්න පුළුවන්. Number 4. Speak clearly. පැහැදිලිව කතා කරන්න. Speak clearly. ඉතින් පොඩ්ඩගේ ඔළුවට යන්න පුළුවන් තරම් පැහැදිලිව කතා කරන්න. ඔයාට උනත් මුලින්ම දිග ලොකු වාක්‍ය මතක හිටින්නේ නැහැනේ. ඒ නිසා මුලින්ම එයාගේ ඔළුවට යන්න මතක තියාගන්න පහසු පුංචි වාක්‍ය වලින් පටන් ගන්න. ඒ sentences වල තියෙන වැදගත් වචන එයාට ඇහෙන්න ආයෙත් කියන්න. බබා කියන වචනේ වැරදි නම් ඔයා ඒක ඒ වෙලාවෙම නිවැරදි කරන්න. අපිට කරන්න පුළුවන් ඊළඟ දේ තමයි talk together. එකට කතා කරන්න. බබත් එක්ක පුංචි පුංචි සංවාද ඉංග්‍රීසියෙන් කරන්න පටන් ගන්න. ඔයා එයාගෙන් පොඩි පොඩි ප්‍රශ්න ඉංග්‍රීසියෙන් අහන්න. එයා අහන ප්‍රශ්නවලට ඔයා ඉංග්‍රීසි වලින්ම උත්තර දෙන්න.
ඉතින් අපි මෙහෙම කරනකොට බබත් නිකන්ම ඉංග්‍රීසි වලින් ප්‍රශ්න අහන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න පුරුදු වෙනවා. Number 2. Play with toys. ඉතින් පුංචි අයට සෙල්ලම් කරනව තරම් වෙන සතුටක් නැහෙනේ. අපිට පුළුවන් එයා ආසම සෙල්ලම් බඩුත් එක්ක බොනික්කෝ නැත්තම් ටෙඩිස්න වගේ අරගෙන අපේ කටහඬ අපේ වොයිස් එක වෙනස් කරලා ඉංග්‍රීසි වලින් පුංචි පුංචි දේවල් බබත් එක්ක කතා කරන්න. හරියට බොනික්කා නැත්තම් එයාගේ ටෙඩි එයාත් එක්ක කතා කරන විදියට. ඉතින් බබා සතුටු වෙනවා වගේම එයාට ඉංග්‍රීසි උගන්වන්න මේක හොඳ ක්‍රමයක්. අන්තිම කරුණ number 1 watch english cartoons. ඉංග්‍රීසි කාටුන් බලන්න. මේක නම් හරිම ලේසි. පොඩි අය කාටුන් බලන්න ගොඩක් ආසයිනේ. මුළු දවසම නැතුව වෙලාවක් වෙන් කරගෙන එයාලගේ වයසට ගැළපෙන සුදුසු ඉංග්‍රීසි කාටුන් තෝරගෙන ඒව බලන්න දෙන්න. ඉතින් මේ කාටුන් දාලා දෙනකොට පැහැදිලිව ඉංග්‍රීසි වචන කතා කරනවා ඇහෙන එයාට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හොඳ කාටුන් බලන්න දෙන්න අපි මතක තියාගන්න ඕනේ. තව ඔයාට පුළුවන් කාටුන් එක ඉවර වුණාට පස්සේ ඒකේ මොනාද තිබ්බේ කවුද හිටියේ වගේ පුංචි පුංචි දේවල් එයාගෙන් ඉංග්‍රීසියෙන් අහන්න ඒවට බබාගෙන් ඉංග්‍රීසි වලින්ම උත්තර ගන්න. ඉතින් ඔයා මේ දේවල් කරලා බලන්න ටික දවසක් යනකොට පොඩ්ඩක් වගේම ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එකත් තවත් ඉම්ප්‍රූව් වෙයි. ඉතින් මේ තියෙන ලින්ක් එකට ගියොතින් ඔයාට බලන්න පුළුවන් පොඩි බබාලට කියලා දෙන්න එයාලත් එක්ක කතා කරන්න ඔයා දැනගෙන ඉන්න ඕනේ වාක්‍ය 80ක්. ඒ වගේම මගේ channel එකේ playlist එකට ගිහින් බලන්න පොඩ්ඩන්ට වගේම ඔයාටත් ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න ගොඩක් videos තියෙනවා. ඉතින් ඔයා ඒවත් බලන්න. හරි එහෙනම් අපි මේ වගේ තව video එකකින් ආයෙත් හම්බ වෙමු.